හරි ගැටලු. හරි රෙකෝඩින් එක දාන්න පුළුවන් නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක දාන්න බැරි කේස් ඇති මේක. අපි පටන් ගමු. මේ එතකොට අද ඉල්ලීමක් කළ තිබුණා මේ පාඩම් කීපයක් ගැන මූලික වශයෙන් සාකච්ඡා කරන්න. ඒ තමයි කනිෂ්ක රජතුමා ගිජන්වීම පිළිබඳව සාකච්ඡා කිරීම. ඊට පස්සේ කලා නිර්මාණ ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියන එක. ඉතින් යනෝ නැවතත් අපි කතා කරන්න හදන්නේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පොතේ පස්වන පරිච්ඡේදය ගැන කතා කරන්න හදන්නේ. ඒකේ තියෙන ලේසි පාඩම් කීපයක් තියෙන නිසා අපි බලමු තරමක් වඩා වැඩි කොටසක් ආවරණය කරගන්න පුළුවන්ද කියලා. මම හිතනවා මේ මම කතා කරන කොටස් ටික ඔයාලට බොහොම හොඳින් ඇහෙනවා ඇති කියලා. ඒ ඇහෙන කොටස් ටිකටත් මූලික අවධානයක් යොමු කරගෙන අපි අපේ පාඩම් මාලාවේ තොරතුරු සාකච්ඡා කරගෙන යන්න හදන්න. එතකොට අපි ගිය සතියේ කතා කළා ධර්මාශෝක රජතුමා ගැන. ඊට පස්සේ එතුමා දේශාන්තර ධර්ම ව්‍යාප්තිය සිදු කරපු ආකාරය ගැන තොරතුරු සාකච්ඡා කළා. අද අපි කතා කරන්න හදන්නේ කනිෂ්ක රජතුමා ගැන. මේවා කියවලත් ඉතින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි භාරතීය බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තියට ධර්මාශෝක රජතුමාගෙන් සිදුවෙච්ච සේවාව ඉතිහාසගතව සඳහන් වෙනවා. වගේම ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ බුදුදහම ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න සිදුවෙච්ච සේවාව ගැන බෞද්ධ ඉතිහාසය තුළදී අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. කනිෂ්ක රජතුමාගෙන් පස්සේ භාරතයේ මේ ප්‍රධාන රාජ්‍ය පාලන බලය ගිලිහි යනවා. හරිද? ඒ කියන්නේ අධිරාජ්‍ය ධර්මාශෝකයන් භාරතීය බලයේ ප්‍රතාපවත් විදිහට ගොඩනගනවානේ. ඊට පස්සේ මේ ප්‍රතාපවත් වෙච්ච අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගේ රාජ්‍ය බලය ක්‍රමයෙන් පරිහානියට පත් වෙනවා. ඊට පස්සේ වෙන්න දේ තමයි ඔය 44 පිටුවේ දෙවෙනි ඡේදය තියෙන්නේ. කනිෂ්ක රජුගේ කුෂාණ වංශ පරම්පරාව වයඹ දිග චීනය හා සම්බන්ධ වෙයි. ක්‍රිස්තු පූර්ව 165 දී පමණ චීනයේ වයඹ දිග චිත්‍රාල් පංජිරිසියාල් ඇතුළු ප්‍රදේශ පාලනය කරනු ලැබී කුෂාණ වංශිකයන් විසිනි. කාලයාගේ ඇවෑමෙන් කුෂාණ වංශිකයන් ප්‍රබල වී භාරතය ආක්‍රමණය කර ඇත. කනිෂ්ක අධිරාජ්‍ය පත්වීමෙන් පසු කාශ්මීර, යාර්කාන්ඩ්, පෝටාන්, චීන, තුර්කිස්තාන් යන ප්‍රදේශවල බටසේනා යවා ඒවා යටත් කරගත්තේය. ඉතින් මේ අනුව වෙන්නේ අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගෙන් පස්සේ භාරතීය පාලන සමය නැවතත් කුෂාණ වංශයට පරිවර්තනය වීම. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ අධිරාජ්‍ය ධර්මාශෝකයන් මොන රාජවංශයකටද පුතියා චැට් එකට දාන බා. අධිරාජ්‍ය ධර්මාශෝකයන් මොන රාජවංශයකටද? ඈ චන්ද්‍රගුප්ත මෞර්ය කියලා කෙනෙක් කතා තියනවා නේද? එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක හරි සරල දෙයක්. හරිද? ಭಾರತය අපිට හම්බ වෙනවා මෞර්ය රාජ්‍ය වංශය හම්බ වෙනවා. මේ මෞර්ය රාජ්‍ය වංශයේදී ප්‍රතාපවත් රජ කෙනෙක් තමයි අශෝක. හරිද? අශෝක කියලා කියන්නේ දිග්විජය පාලකෙක්. අශෝක කියන්නේ දිග්විජය පාලකෙක්. දිග්විජය පාලකය කියලා කියන්නේ මොකද? මේ යුද්ධ කොට තමන්ගේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ක්‍රියා කරපු තැත් කරපු පාලකෙක් තමයි අශෝක කියලා කියන්නේ. අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ වෙන්නේ අශෝක තරම් ප්‍රතාපවත් රජ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අශෝකගෙන් පස්සේ පාලකෙක් හරියමං පාලකෙක් නැහැ. හරියමං පාලකෙක් අශෝකගෙන් පස්සේ භාරතයේ පහළ නොවුණු නිසා සිද්ධ වෙන්නේ තමයි මෞර්ය රාජ්‍ය පෙළපත නිද වැටෙනවා. මෞර්ය රාජ්‍ය පෙළපත බිඳ වැටෙනවා. දැන් මාර වැඩි. මෞර්ය රාජ්‍ය පෙළපත බිඳ වැටුණාට පස්සේ පිළිවෙලින් භාරතයේ පාලනට එකතු වෙන විවිධය. විශේෂයෙන් ගත්තොත් සාතාවාහයන් මේ වගේ විවිධ කණ්ඩායම් භාරතීය පාලන තන්ත්‍රය අල්ලගන්න උත්සාහ කරනවා. හැබැයි අශෝකගෙන් පස්සේ පාලනයට එකතු වෙන්නේ කිසිම පාලකයකට අශෝක තරම් ප්‍රතාපවත් වෙන්න තියා අශෝකගේ අහලකටවත් එන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් සිදුවන දේ තමයි මේ වෙද්දී වයඹදිග ඉන්දියාවේ අලුත් රාජ්‍ය පෙළපතක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන රාජ්‍ය පෙළපතක් තමයි අපි කියන්නේ කුෂාණ වංශය. ඒ නිර්මාණය වෙන රාජ්‍ය පෙළපතට අපි කියනවා කුෂාණ වංශය කියලා.
කුෂාණ වංශයේ ඉතාම බලවත්. අන්නේ බලවත් වෙච්ච කුෂාණ වංශයේ ප්‍රතාපවත් පාලකෙක් විදිහට තමයි සලකන්නේ අපි කනිෂ්ක රජතුමා. හරි සරල දෙයක් ඔයාලා මතක තියාගන්න තියෙන මෙහෙමයි කියන්න තියෙන්නේ. අධිරාජ්‍ය අශෝකයන්ගෙන් පස්සේ පාලන බලය ගිලිහී යයි. එම පාලන බලයට සමාන කිරීම සඳහා ප්‍රතාපවත් පාලකේ මෞර්ය රාජ්‍ය පෙළපතේ නිර්මාණය නොවීමේ හේතුව ඉන්පසු වයඹදිගේ ඉන්දියාව මූලික කරගෙන කුෂාණ වංශික රාජ පෙළපතක් නිර්මාණය වේ. එම කුෂාණ වංශික රාජ පෙළපතේ ප්‍රතාපවත් පාලකයා වන්නේ කනිෂ්ක අධිරාජ්‍යයයි කියලා තමයි ඔතෙන්දී අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අශෝක සාර්ථකයිනේ. අශෝක සාර්ථක වුණාට පස්සේ ඒ වගේම ಭಾರತೀಯ පාලන තන්ත්‍රය තුළ සාර්ථකව තමන්ගේ රාජ්‍ය ගොඩනගාපු පාලකෙක් විදිහට තමයි පුතේ සැලකෙන්නේ කනිෂ්කත්. එතකොට අශෝකත් කනිෂ්කත් ಭಾರತයේ කරට කර තමන්ගේ පාලනය ගොඩනගාගෙන ගිය කෙනෙක්. ඒ නිසා කනිෂ්ක රජතුමාට ද්විතීක ධර්මාශෝක කියලා හඳුන්වන අවස්ථා තියෙනවා. කනිෂ්ක රාජ්‍ය පද ප්‍රාප්තිය සමග බෞද්ධයෙක් වූයේය. එතුමා සර්වාස්තිවාදී බෞද්ධයෙක්. කනිෂ්ක රජු බුදු දහම වැඳගත් පුවත ප්‍රවාදයක් සේ පැතිර පවතින්නට QCNC වාර්තාවේ මෙසේ සටහන් කරමි. අධිරාජ්‍ය ධර්මාශෝකයන් බෞද්ධයෙක් වගේම කුෂාණ වංශික කනිෂ්ක රජතුමත් බෞද්ධ. මෙයත් බෞද්ධ. හැබැයි විශේෂය තමයි පුතේ මෙයා තේරවාදී බෞද්ධ නෙවෙයි මහායාන බෞද්ධ. මහායාන බෞද්ධ රජකෙ. ඒ නිසා තමයි අපිට හම්බ වෙන්නේ ශාසන ඉතිහාසයේ සිදුවෙච්ච හතරවන ධර්ම සංගායනාව. මොන සංගායනාවද? හතරවන ධර්ම සංගායනාව මහායාන බෞද්ධ සංගායනාවක් නැත්නම් මහායාන ධර්ම සංගායනාවක් විදිහට තමයි ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. ඉතින් කිව්සියන්ගේ වார்த்தාවක කනිෂ්ක රජතුමා බෞද්ධයෙක් වීම ගැන සඳහන් වෙනවා. ධර්මාදර විවේචනයක් නොකළ මේ රජ පළමුවෙන් බුදුදහම පහත් කොට සැලකීය. ඒ කියන්නේ කනිෂ්ක මුල් කාලේ බුදුදහම සත පහකට ගණන් ගත්තේ නැහැ. එක් දිනක් පඳුරු සහිත වගුරු බිමක ඇවිදින රජු සුදුහාවෙකු දැක ඔහු අනුව යන්නේ අඩි 3ක් පමණ උස ඇති කුඩා සෑයක් ගොඩනගෙන ගොකුළු දරුවෙකු දුටුවේ. හාවෙක් දැකලා ඒ හාව පස්සේ පන්නනකොට මේ ගොකුළු දරුවෙක් සෑයක් ඉදි කරනවා දකින්නවා. තෝ කුමක් කෙරෙහි දැයි ඇසු විට මෙරට රාජ්‍යයට පත්වන රජෙක් මාගේ ශරීර ධාතුලින් විශාල කොටසක් පිහිටුවා මේ තැන ස්තූපයක් ගොඩනංවන්නේ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. කනිෂ්කාදි රාජ්‍යෝ පුරාකෘත පුණ්‍යත්වෝය. ඒ උත්තම ශාස්ත්‍රවරයාගේ අනාවැකී සිද්ධ කිරීමට මේ යෝග්‍ය කාලය බව සිහි කරවමින් උත්තර දී ගොකුළු දරුවා නොපිනී ගියේ. මේ කීම ඇසූ රජ මහත් ප්‍රීතියට පත්ව බෞද්ධ ආගමට ගෞරව කරමින් බුදු දහම ඇල්ලගත්. එතකොට කනිෂ්ක රජතුමා බෞද්ධයෙක් වුණේ කොහොමද කියලා QCN ගේ භ්‍රමණ වෘත්තාන්තය. ඒක කියන්නේ කොහොමද කියලා දේනවා නේද? QCN බෝඩ් එක වල පේනවා ඇති QCN ගේ භ්‍රමණ වෘත්තාන්තය. භ්‍රමණ වෘත්තාන්තය මේක සඳහන් වෙනවා දවසක් කනිෂ්ක රජතුමා කියන්නේ බුදුදහම පහත් කළා සලකපු කෙනෙක්ලු. ඔහු මේ දවසක් හාවේ පස්සේ පන්නගෙන යනකොට වනාන්තරයේදී එකපාරට දකින්නලු ගොකුළු දරුවෙක් ගොහුරු සහිත බිමක ස්තූපයක් හදා ඉන්නවා. ඉතින් මොකද්ද කරන්නේ කොල්ලෝ කියලා ඇහුවට පස්සේ කිව්වලු මේ කනිෂ්ක කියලා පාලකෙක් පහළ වෙනවා. ඔහු බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ මේ ස්ථානය තුළ කෙදිනකෝ ස්තූපයක් ඉදි කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා ගොකුළු කොල්ල අතුරු දහන් වෙලා යනවා. ඒකෙන් ප්‍රීතියට පත් වෙච්ච කනිෂ්ක රජතුමා එතෙන් පටන් හින්දු ආගම අතහැරලා බුදුදහමට නැඹුරුණා කියලා තමයි මේ සිද්ධිය තුළ මතක් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පුතේ මේ සංගායනාව කියලා දෙන මහලුකු දෙයක් නෙමේ හතරවන ධර්ම සංගායනාව. එතකොට ඔයාලට පරිලේසි කරුණු ටිකක් ලියන්න තියෙන්නේ. හතරවෙනි ධර්ම සංගායනාව වෙනකොට ගොඩාක් බුදුදහම මහායාන ભેදයට පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කනිෂ්ක රජතුමාට ඇසුරු කරන්න හම්බ වෙන්නේ මහායාන බුදුදහම. මහායාන බුදුදහම තුල විවිධ විපර්යාසයන් දකින්න ලැබෙනවා. මොකද රජතුමා බෞද්ධයෙක් වුණාට පස්සේ එක එක අය රජගෙදරට වඩම්මලා විශේෂ ධර්ම දේශනා පවත්වනවා. ධර්ම දේශනා වලට සහභාගී වෙන භික්ෂුන් වහන්සේලා එක එක දහම් කරුණු එක එක විදිහට විවරණය කරනවා. ඒ නිසා කනිෂ්ක රජතුමාට ධර්මයේ ගැන මේ පවතින ගැටලු මොනවද කියලා හොයන්න උවමනා වෙනවා. ඒ අනුව කනිෂ්ක රජතුමාට හම්බ වෙන ඇසුරු කරන මහායාන භික්ෂුවක්
ඒ භික්ෂුවගේ නම පාර්ශව මහරහතන් වහන්සේ. පාර්ශව මහරහතන් වහන්සේ. පාර්ශව තෙරුන්. ඉතින් මේ පාර්ශව තෙරුන්ගෙන් අහන මොකද මේ එක එක හාමුදුරුවෝ එක එකම දහම් කතා විවිධාකාරයෙන් අර්ථකථනය කරන්න කියලා. ඒ වෙලාවේ පාර්ශව තෙරුන් වහන්සේ උපදෙස් දෙනවා රජතුමනි, බුද්ධ ශාසනයේ නිකාය වේදිකට ලක් වෙලා තියෙන ඒකමතික අදහස් දන්න වික්ෂු කණ්ඩායමක් නොමැති නිසා විවිධ අය දහමට විවිධ අර්ථකථන සපයනවා කියලා. ඉතින් ඒවා සමතේට පත් කිරීමේ අදහස ඇතුව තමයි කනිෂ්ක රජතුමා විසින් හතරවන ධර්ම සංගායනාව කරන්නේ. හතරවන ධර්ම සංගායනාව හරි විශේෂයි. ඒකට හේතුව පුතේ, කනිෂ්ක රජතුමා ඉන්දියාවේ, දැන් අශෝක ඉන්දියාවේ බලය අල්ලලා තිබ්බනේ ගොඩාක් ප්‍රදේශ. අශෝකට පහසුවෙන් අල්ලගන්න බැරි වෙච්ච ඉන්දියාවේ ප්‍රාන්ත හොයාගෙන තමයි කනිෂ්ක රජතුමා දහම් ප්‍රචාරක සේවය ආරම්භන්නේ. ඒ නිසා කනිෂ්ක රජතුමා තමන් අවබෝධ කරගත්ත බුදුදහම භාරතයෙන් පිහිටි රටවල් වල, භාරතයෙන් එළියට පිහිටි රටවල් වල විශේෂයෙන් ගත්තොත් එහෙම චීනය, ඊට පස්සේ ජපානය, ඊට පස්සේ කොරියාව, ඊට පස්සේ ග්‍රීකය, මෙන්න මේ වගේ රටවල් වලට කනිෂ්ක රජතුමා බුදුදහම ව්‍යාප්ත කරනවා. මොන බුදුදහමද යන්නේ? යන්නේ මහායාන බුදුදහම. යන්නේ මහායාන බුදුදහම. ඉතින් ඒකත් එක්ක වෙන්නේ සිවුණ ධර්ම සංගායනාව පස්සේ ලෝකේ පුරා මහායාන බුදුදහම ව්‍යාප්ත වීමට කනිෂ්ක රජතුමාගේ දායකත්වය ඉතාම වැදගත් වෙනවා. විශේෂ සිදුවීමක් තමයි මේ කාලෙ සිද්ධ වෙන ත්‍රිපිටකය සඳහා විභාෂා ග්‍රන්ථ සම්පාදනය වීම සිද්ධ වෙනවා. විභාෂා ග්‍රන්ථ සම්පාදනය වීම. එතකොට මේ ටික ඇස්වෙන් අපිට පොඩි සටහනක් හදා ගන්න ඕනේ ඉක්මනටම. අපි නෝට් එකක් ලියාගමු. කැමරා ඔන් කර ගන්න පුළුවන් හැමෝම. ලියා ගන්න පුතේ පාඩම කනිෂ්ක රජතුමා කියලා නැත්තම් පස්වන පරිච්ඡේදය කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. කනිෂ්ක රජතුමා කියලා ලිව්වත් කමක් නැහැ. පස්වන පරිච්ඡේදය කියලා ලිව්වත් කමක් නැහැ. ලේසි, මේක එහෙම අමාරු තැනක් නේ. පුළුවන් ඒ කැමරා ඔන් කරගන්න තමයි. ඉක්මනට සූදානම් වෙන්න, මට පේන්නේ නැහැ මුකුත් කොහොමද. මෞර්ය පෙළපත නියෝජනය කළ, මෞර්ය පෙළපත නියෝජනය කළ අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගෙන් පසු, මෞර්ය පෙළපත නියෝජනය කළ අධිරාජ්‍ය ධර්මාශෝකයන්ගෙන් පසු එම පාලන බලයට සමීප වීමට, එම පාලන බලයට සමීප වීමට කිසිවෙකුටත් නොහැකි විය. එම පාලන බලයට සමීප වීමට කිසිවෙකුටවත් නොහැකි විය. විවිධ කණ්ඩායම් එකතු වී, විවිධ කණ්ඩායම් එකතු වී බලය අල්ලා ගැනීමට උත්සාහ කළත්, විවිධ කණ්ඩායම් එකතු වී බලය අල්ලා ගැනීමට උත්සාහ කළත් ඒ අසාර්ථක විය. බලය අල්ලා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
මේ අතරතුර කාලයේ මේ අතරතුර කාලයේ කුෂාණ වංශේ නම් කුෂාණ වංශේ නම් රාජ වංශයක් කුෂාණ වංශේ නම් රාජ වංශයක් වයඹදික සෝරි කුෂාණ රාජ්‍යයේ පුරුෂපුරය අගනගරයේ කරගන්නේ පුරුෂපුරය අගනගරයේ කරගන්නේ ප්‍රතාපවත්ව ගොඩනැගුණු අතර පුරුෂපුරය අගනගරයේ කරගන්නේ ප්‍රතාපවත් ගොඩනැගුණු අතර එහි පාලකයා කනිෂ්කයි. ප්‍රතාපවත් ගොඩනැගුණු අතර එහි පාලකයා කනිෂ්කයි. අලුත් කියලෙක දෙන්න. අලුත් කියලෙක දෙන්න. ඔහු අශෝක තරම්ම බලවත් වූ නිසා ඔහු අශෝක තරම්ම බලවත් වූ නිසා ද්විතීක ධර්මාශෝක යනුවෙන් හඳුන්වයි. ද්විතීක දෙවන කියන එක. ද්විතීක ධර්මාශෝක යනුවෙන් හඳුන්වයි. අලු කෙලි ගැන ගුදේ ආයි පාර. හින්දු භක්තිකයෙකු වූ කනිෂ්ක හින්දු භක්තිකයෙකු වූ කනිෂ්ක දින හාවෙකු පසුපස ලුහු බඳින විට දින හාවෙකු පසුපස ලුහු බඳින විට ගොපුළු දරුවෙකු ස්තූපයක් ඉදි කරනවා දැක ගොපුළු දරුවෙකු ස්තූපයක් ඉදි කරනවා දැක කරුණු විමසා පැහැදී බෞද්ධයෙකු බවට පත්වේ. කරුණු විමසා පැහැදී බෞද්ධයෙකු බවට පත්වේ. කරුණු විමසා පැහැදී බෞද්ධයෙකු බවට පත්වේ. පසුව පාර්ශව මහරහතන් වහන්සේ ඇසුරු කර පසුව පාර්ශව මහරහතන් වහන්සේ ඇසුරු කර පසුව පාර්ශව මහරහතන් වහන්සේ ඇසුරු කර
බුදු දහම ගැන ඉගෙනගත් අතර බුදු දහම ගැන ඉගෙනගත් අතර රජගෙදරට දිනපතා දහම් දෙසීමට එන භික්ෂුව රජගෙදරට දිනපතා දහම් දෙසීමට එන භික්ෂුව රජගෙදරට දිනපතා දහම් දෙසීමට එන භික්ෂුව එකම දහම් කරුණ විවිධ ආකාරයෙන් දේශනා කිරීම නිසා එකම දහම් කරුණ විවිධ ආකාරයෙන් දේශනා කිරීම නිසා විමතියට පත්වී විමතියට පත්වී කරුණු විමසා බලා කරුණු විමසා බලා බුදු සසුන නිර්මල කිරීමේ අදහසින් බුදු සසුන නිර්මල කිරීමේ අදහසින් සිව්වන ධර්ම සංගායනාව සිදු කළහ සිව්වන ධර්ම සංගායනාව සිදු කළහ අමාතුකාවක් කියන්නේ මම මේ බෝඩ් එකේ ලියන්නේ ඉඩ ගන්න සිව්වන ධර්ම සංගායනාවේ සිව්වන ධර්ම සංගායනාවේ සිදු වූ වැදගත් සිදුවීම් එක මහායාන බුදු දහම බලවත් වීම දෙක ඉන්දියාවෙන් පිට පිහිටි ජපානය කොරියාව චීනය ග්‍රීකය වැනි රටවල් සඳහා බුදු දහම ලැබීම තුන ත්‍රිපිටකයට විපාශා ග්‍රන්ථ සම්පාදනය වීම
පාසිවල බුදුරුව නිර්මාණය බුදු දහම ඉගෙන ගැනීම සඳහා විශ්වවිද්‍යාල නිර්මාණය විශ්වවිද්‍යාල නිර්මාණය නාලන්දා වික්‍රමශිලා වලදී ඔහුගේ බෞද්ධ විශ්වවිද්‍යාල නිර්මාණය වෙන හතරවෙනි සංගායනාවේ ප්‍රතිඵලයක් තිබෙනු තමයි. රෝවාපුතේ හතරවෙනි සංගායනාවේ ප්‍රතිඵල නැත්නම් පිළිවෙත් දේවල් විදිහට අපි සලකන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා. බය ත්‍රිපිටකය සම්බපාත්‍රවල ලිවීම එකේ තම පාස්ත්‍රවල ලියන්නත් මේ කාර්ය තුළදී කටයුතු කරනවා. ඊට පස්සේ අපිට තියෙන අනුමාත්‍රිකාවක් 47 පිටුවේ විභාෂා ග්‍රන්ථ කියලා. ඊට කලින් මට දැනගන්න කැමතියි මෙතෙන්ට කතා කරපු කරුණ ටික පුතේ පැහැදිලිව තේරුණායි චැට් එකට දාන්න ඔබ එක කියලා මෙසේජ් එකක්. මේ කතා කරපු ටික තේරුණා නම් මහ දෙයක් නෑ. කනිෂ්ක රජතුමා ගැන කතා කරලා සිවුන ධර්ම සංගායනාව ගැන කෙටි හැඳින්වීමක් නැතිනේ. ඒක තමයි කෙටියෙන් විස්තර කළා ඔච්චරම තමයි ඉතින්. විභාෂා ග්‍රන්ථ කියන මාතෘකාවක් තියෙනවා අපි ඒක කතා කරන්න ඕන. එදා මම වලට නිකාය ભેදේ ගැන නම් කතා කළා මතක ඇති අරින්න ලොකු චාට් එකක් එහෙම ඇඳලා නිකාය ભેදේ සිදුවෙලා බෙදිලා 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 ගිය හැටි මතකයි නේද මම දවසක් කතා කළා. වීඩියෝ එකක් ඇති ඒක බලන්න. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මහායාන බුදු සමයේ මූලික ඉගැන්වීම් කියන එක. ටිකක් කතා කරන්න තියෙනවා ඉතින් බෝධිසත්ව ධර්මය. හරි අපි බලමු ඉස්සෙල්ලා විභාෂා ග්‍රන්ථ කියන එක ගැන කතා කරන්නේ. වසුබන්දු තෙරුන්ගේ චරිත කතා ලියූ පරමාර්ථ මේ සංගායනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු 5 වැනි ශතවර්ෂයේ විශිෂ්ට දාර්ශනික වූ කත්යායනී පුත්‍රගේ උද්‍යෝගයෙන් කාශ්මීරයේදී පැවැත් වූ බව සඳහන් කරයි. මේ වකවානුවේ සාවස්තියට අයත් සංකේත නුවර කීර්තිධර බෞද්ධ ලේඛකයෙකු වූ අශ්වගෝස හිමියෝ වාසය කළහ. සටහන් වශයෙන් පැවති ඉහත සඳහන් කළ විභාෂා නැත්නම් අටුවා කතා ශාස්ත්‍රීය ලේඛන බවට සැකසීම උන්වහන්සේට පවරන ලදී. විවිධ සම්ප්‍රදායන් විසින් වෛභාෂික යන නාමයේ සර්වාස්තිවාදයට භාවිතා කරන ලද්දේ විභාෂා ශාස්ත්‍රය ඉගැන්වීම විෂයෙහි මොවුන් විශේෂ අවධානයක් යොමු කළ බැවිනි. විභාෂා පිළිගත්තෝ වෛභාෂිකයෝ සූත්‍ර ගැන එතරම් මැල්මක් නොදැක් වූ සර්වාස්තිවාද සම්ප්‍රදායේ මූල ග්‍රන්ථසේ සැලකෙන විශේෂයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්වකෝෂයක් බඳු මහා විභාෂා ශාස්ත්‍ර අභිධර්ම අටකතා කරී අධිමාත්‍ර භක්තියක් දැක් වූහ. මේ විභාෂා ශාස්ත්‍ර කාශ්මීරයේ කොතරම් විශිෂ්ට ස්ථානයක් උසුලන්නේ දියත් ඒ පිළිබඳව විශාරදයා සාමාන්‍යයෙන් කියන බවසින් විභාෂාෂි හෝ කාශ්මීර් යනුවෙන් හැඳින්වෙන බව සඳහන් කළ යුතුය.
දක්නට ලැබෙන ඓතිහාසික සාධකනු මේ ධර්ම සංගායනාව සපුරා සර්වාස්තිවාද නිකායිකයන්ගේ එකක් බව පැහැදිලිය. මේ අනුව කනිෂ්ක සමය වූ සංගායනා විවිධ නිකායන්හි එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතිමතාන්තරවල එකඟ බවක් ඇති කිරීමට උත්සාහගෙන ඇත. එහෙත් සියලු නිකායිකයන්ගේ එකඟ බව පළවී සාමූහිකව පිළිගත් ධර්ම සජ්ජායනා කොට සම්මත කරගත් බව ගැන විශ්වාස කළ නොහැකිය. මේ හුදෙක් සර්වාස්තිවාදී නිකායේ ශාස්ත්‍රීය හා ආගමික ක්‍රියාදාම හොවා දක්වන්නේ. එහෙත් බෞද්ධ ඉතිහාසය සාහිත්‍ය පක්ෂයෙන් බලන කල මේ සංගායනාව අතිශයින් වැදගත් තැනක් උසුණු බව නොකියාම බැරි. ඒ කියන්නේ පුතේ දැන් ඔයාලට මතක ඇති තේරවාදී බුදුදහමේ තියෙන්නේ ඔයාලට ගොඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපිට හම්බ වෙනවා පුතේ සංගායනා මුලින්ම හම්බ වෙනවා පළමු සංගායනාව ඊට පස්සේ දෙවන ඊට පස්සේ තෙවන මේ තුනම තේරවාදී තුන්වන ධර්ම සංගායනා වෙනකොට පුතේ අපිට දකින්න ලැබෙනවා බුද්ධ භාෂිතේ සූත්‍ර විනය අභිධර්ම කියන කොටස් තුනක් මේ තුන පවතිනකොට පාලකයා අධිරාජ්‍ය ධර්මාශෝක ධර්මාශෝකගෙන් පස්සේ භාරතයේ හරිහවන් පාලකයෙක් හිටියේ නැහැ. ඊට පස්සේ රජ වෙන කෙනා කනිෂ්ක එයාගේ කාලේ සිඹරන සංගායනාව තමයි සිව්වන ධර්ම සංගායනාව. සිව්වන ධර්ම සංගායනාව මහායාන මේක කරන්නේ කනිෂ්ක. ඒකෙදි සිදුවන වැදගත් දෙයක් තමයි අපිව කතා කරන සූත්‍ර විනය අභිධර්මයේ කියන ඒවා. නැත්තම් දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වගේ නිකාය වශයෙන් කියන කෘතිවලට ඊය අලුත් නමක් එකතු කරන ඒවා හඳුන්වනවා විභාෂා ග්‍රන්ථ කියලා. ඒකෙදි සූත්‍ර විභාෂා සූත්‍ර විභාෂා ඊට පස්සේ විනය විභාෂා ඊට පස්සේ අභිධම්ම විභාෂා අභිධම්ම විභාෂා වගේ නම් කීපයකින් අර තියෙන ත්‍රිපිටකයේම විභාෂා ග්‍රන්ථ බවට පත් කර ඒ අතරින් තෝන් වැඩිපුර වටිනාකමක් ලබා දීලා තිබුණා මෙන්න මේ අභිධර්ම විභාෂාවන් අධ්‍යයනය කරන අයට. ඉතින් එයයි සඳහන් කළේ විභාෂාශිකෝ කාශ්මීර් කියන්නේ. ඒ කියන්නේ යාළ හොඳ දැනුමක් තියෙන පිරිසක් බවට පත් කළා කියලා තමයි කියන්නේ. ඉතින් සරලව ඔළුවට දාගන්න තියෙන මහලුක දෙයක් නෙමෙයි. තේරවාදී බුදුදහම තුල සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් බෙදලා තිබිච්ච ධර්ම කොටස් ටික සිව්වන ධර්ම සංගායනාවේදී ඒවම විභාෂා ග්‍රන්ථ බවට පත් කරනවා. සූත්‍ර විභාෂා, විනය විභාෂා, අභිධර්ම විභාෂා කියලා වෙන් කරලා ඔවුන් අර සූත්‍ර විනය අභිධර්මය කියන එක පොඩ්ඩක් වෙනස් කරලා තේරවාදයට වෙනස් වූ ආකල්පයක් ගන්න තමයි මේ විභාෂා කියන නම එකතු කරන්නේ. මෙන්න මේ විදිහට පොඩි සටහනක් ලියාගන්න පුතේ. මාතෘකාව විභාෂා ග්‍රන්ථ කියලා ලියවන්න. මාතෘකාව ලියාගන්න විභාෂා ග්‍රන්ථ කියලා. විභාෂා ග්‍රන්ථ මාතෘකාව ලියලා මම මේ කියන එක ලියාගන්න. සිව්වන ධර්ම සංගායනාව සිදු කර සිව්වන ධර්ම සංගායනාව සිදු කර මහායානිකයෝ මහායානිකයෝ ත්‍රිපිටකයේ ඇති ධර්මයට ත්‍රිපිටකයේ ඇති ධර්මයට විභාෂා යන්න එකතු කළහ. විභාෂා යන්න එකතු කළහ.
ඒ අනුව පාඩ පෑනක් ගන්න. සූත්‍ර විභාෂා, ඒ අනුව සූත්‍ර විභාෂා තුමාවක්, විනය විභාෂා තුමාවක්, අභිධම්ම විභාෂා. අභිධම්ම විභාෂා යනුවෙන් ඒවා දැක් වූහ. යනුවෙන් ඒවා දැක් වූහ. අභිධර්ම විභාෂා ග්‍රන්ථ ප්‍රගුණ කළ අයට, අභිධර්ම විභාෂා ග්‍රන්ථ ප්‍රගුණ කළ අයට විශේෂ වටිනාකමක් මෙහිදී හිමි විය. එතකොට පුතේ මේ පස්සන පාඩම ඔච්චරයි කතා කරන්න දෙන්නේ. අපි ඊළඟට මොකද්ද කරන්නේ? මේකෙම එකක් කරනවා නැත්නම් වෙන පොතක් කරනවා. මේක තමයි කතා කරන්න දෙන්නේ. මේ පාඩම ඉවරයි. අපිට වෙලාව තියෙන නිසා ඔයාලට මයික් එක ඔන් කරලා තේ ඒකවලගේ අදහස් කියන්න. පාඩමකට හිර වෙලා ඉන්න ඕනේ නැත්තම් නේ. මේ කවර් කරගන්න පුළුවන් හින්දා නිකන් කට් කරන එක අපරාධයි. දැන් මොකද්ද අපිට කරන්න හොඳ? මේකෙන් පස්සේ එක නැලම ඊළඟ පාඩම පුරතල්ලි කරමු නේද? ඈ මහායාන බුදු සමය ප්‍රභවය කරමු නේද? මහායාන බුදු සමය ප්‍රමේය මම දවල්ට දවසක් කියලා දුන්නා මතක නැද්ද? අර ලොකු චාට් එකක් දීපි ඒකමනේ ලියන් තියෙන අපරාධනේ කියලා ගන්න කොලා. අර මම දවසක් දුන්න නෝට් එකක් ගන්න ලොකු එකක් කෑලි බෙදලා 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 වයිට් බෝඩ් එකේ තියෙන දවසක් ඒකමනේ බලා ගන්න තියෙන්නේ. පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඊට වඩා හම්බුනේ නැද නොබල් නම් එකකට ගියොත් නේ. අමුදුරනේ 7 වෙනි පාඩම එහෙනම් කරමුද? මහායාන බුදු සමයේ මූලික ඉගැන්වීම්. මේක පොතේ එකක් කරමු කියලා කියනවද? අමුදුරනේ අනිත්‍යයේ අදහස් කියනකොට ඒ ගැන කොහෙන්ද? අමුදුරනේ මේ පොතේ එකක් කරමු. මොකද පාඩම් 20ක් තියෙනවනේ. එන්න මේක එකක් කරමු නේ. හා අමුදුරනේ. රයිට්. එහෙනම් මම මහායාන බුදු සමයේ ප්‍රභවයත් ඉතා කෙටියෙන් පැහැදිලි කරන ගමන් ඊළඟ පාඩමත් අපි බලමු ට්‍රයි එකක් දීලා කරගන්න පුළුවන්ද කියලා නේ. හරි එහෙනම් ලියාගමු. මේ කතා කරන මේකේ මුකුත් අවුලක් නැහැ නේද? මේක මොනවා හරි අවුලක් තියනවද? නෑ හාමුදුරුවනේ, මේක තේරුණා හොඳට. අය පාඩම මහායාන බුදු සමය ප්‍රබෝධය. මහායාන බුදු සමයේ ප්‍රබෝධය. ප්‍රබෝධය කියන්නේ ආරම්භය. මහායාන බුදු දහම ආරම්භනේ කොහොමද කියලා අහන්න. මේ පොතේ තියෙන එක කියවන්න ගියොත් ඔයාලට විශාල කරදරයකට ලක්වන නිසා මම මෙන්න මේ විදිහට මේ පාඩම කියලා දෙන්නම්. හරි සරලයි. ඔයාලා ගන්න පම්මෙලිකම තමයි මේක ප්‍රධාන දේ. අපේ බුදුදහම බෙදන්න පුළුවන් පුතේ ප්‍රධාන කොටස් 1යි 2කට. එක තමයි ථේරවාද. හරිද? ථේරවාද. මේකට අපිට කියන්න පුළුවන් තව නමක් මුල් බුදු සමය. ඕනනම් කෙටි තරහක් මේකට ගහගන්න. සමහර වෙලාවට ථේරවාදයේ අපිට ඒකට මුළු බුදු සමය කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි මහායාන. මේකට කියන නම නැහැ. හැබැයි
මහායාන බුදු සමය තුළ පිළිගන්න බෝධි සත්වය. බෝධි සත්වයෝ. එක තවත් විදිහකට ඔයාලට තේරෙන්න ගොත් එහෙම සිදුහත් කුමරු. සිදුහත් කුමරු. එතකොට දැන් තේරවාදයේ පිළිගන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදු හිමි කියලා මම කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඕමොන තේරවාදයත් මහායානයත් තුලත් අපිට මූලික සංකල්ප දෙකක වෙනස්කම් ටිකක් දක්ින්න ලැබෙනවා. සමස්ත බුදුදහම ප්‍රතිවේද දෙකයි, එකක් තේරවාදී අනික මහායාන. තේරවාදී කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිගන්න එකට අපි ඒකට කියනවා මුල් බුදු සමය කියලා. මහායාන කියන්නේ බෝධිසත්වය පිළිගන්න එක, ඒකට කියන්නේ සිදුහත් කුමරු පිළිගැනීම. අපිට තේරවාදී වැඩක් නැහැ නේ. දැන් මූලික මාතෘකාව කරගන්න හදන්නේ එහෙනම් මහායාන බුදුදහම. මහායාන බුදුදහම ආරම්භ වුනේ කවද්ද කියන එක ගැන ඔයාලා කතා කරන්නේ මේ පාඩම් 6 වෙනි එකත් 7 වෙනි එකත් දෙකම කවර් වෙනවා සමහරට මේ කතා කරමු. ගොඩක් කරුණු ඉදිරිපත් කරගන්නේ ඊට පස්සේ. මහායාන බුදුදහම ගැන කතා කරද්දී ළමයි මහායාන බුදුදහම ભારતේ ආරම්භ වෙන පටන් ගන්නෙ මොකෙන් පස්සේද? අප කෙනෙක් කියනවා මහායාන බුදුදහම පටන් ගන්නෙ කොහෙන් පස්සේද කියලා. හා මහායාන බුදුදහම පටන් ගන්නෙ මොකෙන් පස්සේද? මහායාන බුදුදහම පටන් ගන්නෙ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ. දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ. මහායාන බුදුදහම පටන් ගන්නෙ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ. ඒකට හේතුව තමයි වජ්ජිපුත්තක භික්ෂුන්. වජ්ජිපුත්තක භික්ෂුන් දසක වස්තුවක් ඉදිරිපත් කිරීම. දස අකැප වස්තුවක් ඉදිරිපත් කිරීම. මේකනේ හේතුව. මේ ඉදිරිපත් කරපු දසයක වස්තුව මොකද්ද කරන්නේ? ඊළඟ ප්‍රමාණය දියාගන්නේවා. හිම දස අකැප වස්තුව මොකද වෙන්නේ? තේරවාදී ප්‍රතික්ෂේප කරනවා. තේරවාදී පිළිගන්නවද නැහැ? තේරවාදී ප්‍රතික්ෂේප කරනවා. තේරවාදීන් මේ දසක වස්තු ප්‍රතික්ෂේප කළාට පස්සේ වෙන දේ තමයි ළමයි මහායානිකයෝ. මහායානිකයෝ එම දසක වස්තුව පිළිගනිමින් වෙනම ධර්ම සංගායනාවක් වුන් වැඩි. මෙන්න මේ හේතුව නිසා තමයි පුතේ තේරවාදී මහායාන කියන ભેදේ ඇති වෙන්නේ. ඊට පස්සේ අපිට ආය පාරක් හම්බ වෙනවා මහායාන නියෝජනය කළ මහායානෙ නියෝජනය කළ මහා දේව තෙරුන්. මහා දේව තෙරුන් තේරවාදයේ ලියා ගන්නවානේ තේරවාදයේ අරහත් සංකල්පය විවේචනයට ලක් කරනවා. විවේචනයට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි තේරවාදීන්
ආත්මාර්ථකාමී පිරිසක් තේරවාදීන් ආත්මාර්ථකාමී ආත්මාර්ථකාමී බව ප්‍රකාශ කරනවා. ඇයි ආත්මාර්ථකාමී කියන්නේ තේරවාද? තේරවාදීන් ආත්මාර්ථකාමී කියන්නේ හේතුව තමයි හැමෝටම බුදු වෙන්න බෑ. බෝධිසත්ව කෙනෙක් ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් සිරුවත් කුමාරයා බුදුනා කෝත් ඒක නිකන් අර පෞද්ගලිකත්වයකට අදාළයි. ඒ නිසා මෙයයි කියනවා සිරුවත් කුමාරයා බුදුනා කියන එක අපි පිළිගන්න කැමති නැහැ. සිරුවත් කුමාරයා බෝධිසත්වෙක් තමයි වෙන්නේ කියලා ඔවුන්ගේ මතය සමාජගත කරමින් ථේරවාදී මතිමතාන්තර සපුරා ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක වෙන දේ තමයි මම ඔයාලට මතක් කරපු විදිහට සම්පූර්ණ මහායාන බුදු දහම ලෝකේ පුරා ආරම්භ වෙන්නේ. ඉතින් පිරිසක් මේක හොඳ මතයක් විදිහට සලකනවා. තවත් පිරිසක් මේක නරක මතයක් විදිහට සලකනවා. කෙසේ නමුත් ඉතින් ওই දෙකෙන්ම වෙන්නේ ලෝකේ පුරා බුදු දහම ව්‍යාප්ත වීම. හැබැයි ඉතින් මහායානිකයෝ බෝධිසත්වයෝ පිළිගන්නවා. ථේරවාදීන් බුදු දහම පිළිගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පසු ථේරවාදයේ සහ මහායානයේ කියලා කොටස් දෙකකට බුදු දහම බෙදීමට ලක්වීම. 51 පිටුවේ පොඩි සටහනක් තියෙනවා මේක බලන්න. මහායාන බුදු සමයේ සම්භවය තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වයේ කඩා බිඳ දමා භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියාටද සමාන ලෙස අවස්ථාව සලසා දුන් නිසා මේ බෞද්ධ පිරිස මහා සාංගික නම් වූයේ. ඔවුන් වැඩ ථේරවාදී සංකල්පය තුළදී භික්ෂූන් වහන්සේලා විතරක් ආත්මාර්ථකාමීවම කටයුතු කළාලු. මහායානිකයෝ නිර්මාණය වීම තුළින් බලාපොරොත්තු වුණේ භික්ෂූන්ට විතරක් තිබිච්ච අයිතිවාසිකම් ගිහි ප්‍රජාවටත් ලබා ගැනීමලු. එනිසා මහායානිකයන්ට පුළුවන්කම ලැබුණලු භික්ෂූන් වහන්සේලා සතු ආත්මාර්ථකාමී ඒකාධිකාරී බලය ගිහි ප්‍රජාවටත් ඉරසම ලබා දෙන. ඒ කියන්නේ මහායානිකෝ බෙදිලා විතරක් නිකන් හිටියේ නැහැ. ඔවුන් ථේරවාදයේ තියෙන අදහස් දැඩිසේ විවේචන ලක් කළා. ථේරවාදයට විරුද්ධව ගේම් ඉල්ලන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මහායානිකෝ ගොඩාක් සංකල්ප ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඔය සිද්ධි දාම සියල්ලත් එක්ක සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි ලෝකේ පුරා බුදු දහම මූලික ප්‍රභේද දෙකක් යටතේ විචාරයට ලක්වීම. ඉතින් එක බුදු කෙනෙක්ගේ දහමක් කොටස් දෙකකින් සමාජගත වීම අසන්නන්ට විප්‍රකාරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒත් ඒකේ හොඳ නරක දෙකම අපිට දකින්න ලැබෙනවා. මේ කරුණු ටික ඔයාලා ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ඊට යටින් මම මේ කියන කොටස ලියා ගන්න. මම මේ කියන කොටස ඔయిత යටින් ලියා ගන්න. මේ විදිහට කියන්න ලියා ගන්න. ලෝකයේ මහායාන බුදුදහම නිර්මාණය වීමත් සමග ලෝකයේ මහායාන බුදුදහම නිර්මාණය වීමත් සමග ඔවුන් ප්‍රබල බලවතුන්සේ ඔවුන් ප්‍රබල බලවතුන්සේ ක්‍රියා කරන්නට පටන් ගත්හ. ඔවුන් ප්‍රබල බලවතුන්සේ ක්‍රියා කරන්නට පටන් ගත්හ. උඩුකම ආදාලා ලියා ගන්න පුතේ. උඩුකම ආදාලා ලියා ගන්න. ථේරවාදීන් සතුව පැවති ඒකාධිකාරී බලය. ථේරවාදීන් සතුව පැවති ඒකාධිකාරී බලය
බිඳ දැමීමට මහායානිකයන්ට බිඳ දැමීමට මහායානිකයන්ට හැකි විය බිඳ දැමීමට මහායානිකයන්ට හැකි විය එයින් ගිහියන්ටද සමාන අවස්ථා සලසා දුනි. එයින් ගිහියන්ටද සමාන අවස්ථා සලසා දුනි. උඩුකුමා වහන්. තේර අලුත් කියලගෙන යන්නේ තේරවාදයට අනුව පැවිද්දෝ උසස්ය. තේරවාදයට අනුව පැවිද්දෝ උසස්ය. ආයත් අලුත් තුරුලකට එන්න. මහායානිකයෝ ගිහි පැවිදි සියලු දෙනාම මහායානිකයෝ ගිහි පැවිදි සියලු දෙනාම බුදුවීමට සුදුස්සෝ බව ප්‍රකාශ කළහ. බුදුවීමට සුදුස්සෝ බව ප්‍රකාශ කළහ. අලුත් වල වෙන උදෑය බල මහායානිකයෝ මහායානිකයෝ බුද්ධත්වය සම්බන්ධයෙන් මහායානිකයෝ බුද්ධත්වය සම්බන්ධයෙන් මත හතරක් ඉදිරිපත් කළහ. මත හතරක් ඉදිරිපත් කළහ. ඒක පුතේ බෝඩ් එක බලාගෙන මේ විදිහට ලියාගමු. ඔයාලගේ පිටු අංකවල තියෙන ඔක 52. එක මං හිතුවාම ගොඩක් පාඩම් ටික ආවරණය කරලා දෙන්නම්. බය වෙන්න තියෙන. තාත්තා වගේ දෙයක් එක්කන් කියලා බස් කො. දැන් ගියර හිතේ ටිකක් නිදහසක් තියෙනවා ඇත්තටම. එක බුද්ධ සංකල්පය. මොනව කරාද මේ සිගරේට් එක අම්මේ. මේවත් මං ගහෙන් ගෙඩියෙන් වගේ තාම ඇඩ්මිෂන් එකක්වත් නැහැ නේ රෙද්ද. පාවෙන්න. බුද්ධ සංකල්පය කියලා යටියක යටින් තව ලකුණක් දාලා ලියා ගන්න. තේරවාදී බුද්ධ සංකල්පය කියලට ඒටයක් තේරවාදී බුදුරදුන් බුදුරදුන්
මහා සෝනවිල වගේ දඟලන්නේ ආවිලා ඉන්න පෙරේතයක. මොකටුනි මතක් වෙන්නේ ඉතින් ඔය කියලා. තේරවාදීන් බුදුරදුන් උත්තමේක බව අවධාරණය කළ අවධාරණය කළ මහායානිකයෝ මහායානිකයෝ බුදුවරුන් සැම සදාකාලිකවම වැඩවසනවා. දෙක අරහත් සංකල්පය මම ලියන කලියන්ට තේරවාදී සම්මා සම්බුද්ධ පටිච්චේක සම්බුද්ධ අරහන්ත බුද්ධ යන්නේ රූප තුනක් දක්වයි. මහායානිකයෝ රහත් වීම ආත්මార్థකාමී සීලය නිදන් වාද තුනන්
ලෝකය මායාවන් බව ප්‍රකාශ ලෝකයෙන් මායාවක් කියන සූමිතා සිද්ධියෙන් සසර බැඳීම් දුරු වූ විට නිවන පසක් අවසානික හතර හරි සරලව ලියනහනේ ආත්මයක් නෙමෙති බව. ආත්මයක් නොමැති බව තේරවාදී තේරවාදී ස්කන්ධ ආයතන ධාතු වශයෙන් උනා මහායානිකයෝ මහායානිකයෝ එය බැහැර කරයි. ওই দিকে তামাই লিয়ান দিন আরে দি ওরে তা চুটি কারণটি আপতে লিয়ান দিন ইহাত দেখ নিলিবলে ইহাত দেখ ও মহায়ানিক আদহাস পিলিগত নিকায় আতঙ্কি ইহাত দেখ ও মহায়ানিক আদহাস পিলিগত নিকায় আতঙ্কি එක මහා සංගීතනි මහා සංගීත එක ගෝපුලික තුන මහින් සාසක අතර වජ්ජි බුද්ධක කොම්බාණ කරගන්න ඕනේ වජ්ජි බුද්ධක ආදී වශයෙන් කියන ආදී වශයෙන් කෙටිය ගියන් ඉගෙන ගන්නවා හරි. එතකොට මහායානයේ අපි කතා කළ පාඩම ගත්තොත් එහෙම මහායාන බුදු සමය ප්‍රභවය කියන එකදී ඔන්න ඔය විදිහට තමයි උනේ. අවසානයේ අපිට ලියන් දෙන්නේ ඉතත් ආකාරයට ඉතත්
ආයුරින් ලෝකයේ මහායාන බුදුදහම ආයතන බුදුදහමින් ආරම්භය විකාශය සිදු විය. එහෙම ලිව්වා නම් ඒ පාඩමත් ඉවරයි. මේ ටික තේරුණාද පුතේ? තේරුණා අපේ හැමදෙමනේ. හරි. අනිත් ඇයට කොහොමද? අනිත් ඇයට කොහොමද? තේරුණා හැමදෙමනේ. තේරුණා අපේ තේරුණා හැමදෙමනේ. බුද්ධවුලක් නැද්ද? ඊළඟ එකෙත් මම වැදගත්ම කරුණු ටික දෙන්නම් ඔයාලට. චූටි වැඩක් තියෙනවා හැබැයි ඒක කරන්න. ඒකත් අපි කතා කරමු නේද? වැඩි දී ඊළඟ කතාවට ඔයාලට කරදරයිද? මට එහෙම ලොකු අවුලක් නැති කරුණු හතයි තියෙන පුතේ. අපි ඒකත් කරමුද? කරමු හාමුදුරුවනේ. එතකොට ඒ පාඩමත් ඉවරයිනේ. මේක මම මකනවා. මයිකේ කොම් කළ උත්තර දුන්නා හරි ලේසි පුතේ. කට්ටි කට්ටක් ගලපු ඉතින් දැන් නේ. හරි, ඊළඟ පාඩමත් අපි කරමුකො. විනාඩි 10ක් යන්නේ කරන්න. මහා දෙයක් නෑ. මහායාන බුදු සම්මේ මූලික කියන්නේ. ඔයාලට පොඩි වැඩක් තියෙනවා මේ කරන්න. හත මම පොඩි අභ්‍යාසයක් එක මේක දෙන්නේ. මේ පාඩම ගණන් ලේසි මුත්‍ර මෙහෙම තමයි. මහායාන බුදු සම්මේ මූලික කියන්නේ. මහායාන බුදු සම්මේ මූලික කියන්නේ. මේකනි පාඩම. මේ පොඩි අභ්‍යාසයක් එක ඔයාලට කරන්න දෙන්නේ. මම මූලික ඉගැන්වීම් ටික දෙන එක දින විශේෂතාව වල ලියන්න ඕන. පොත බලන් ලියත හැකියි. පොඩි තරු ලකුණක් දාලා ඡේදයක්. මහායාන බුදු දහම මගින් බොහෝ ඉගැන්වීම් දක්වා තිබූ අතර ඒ අතුරින් ප්‍රධාන ඉගැන්වීම් අතක් දක්නට ලැබේ. එක බෝධිසත්ව සංකල්පය දැඩිව අවධාරණය කොට ඉගැන්වීම. බෝධි සත්ව සංකල්පය දැඩිව අවධාරණය කොට ඉගැන්වීම. ඒක අවුලක් නෑ නේද? මට ලිය දෙහැකිනේ. මෙයාල මේක දැඩිව අවධාරණය කළ උගන්නන්න හේතුව තමයි යාල කියන බුදු වෙන එක ආත්මාර්ථකාමී බෝධිසත්වයෙක් කියන ඕන කෙනෙකුට පුළුවන්. ඒ නිසා හැමෝම බෝධිසත්ව වෙන්න කටයුතු කරපල්ලා කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒක දැඩිව උගන්නනවා. දෙක, සකල ලෝකයාගේ හිතසුව
පිණිස. සුව පිණිස පරාර්ථ චර්යාවේ නිරත වීමට නිර්දේශ කිරීම. පරාර්ථ චර්යාවේ නිරත වීමට නිර්දේශ කිරීම. තුන විමුක්තිය විමුක්තිය ලැබීම සඳහා විමුක්තිය ලැබීම සඳහා සම්බුද්ධත්වයේ පමණක් නිර්දේශ කිරීම. සම්බුද්ධත්වය පමණක් නිර්දේශ කිරීම. හතර බුද්ධත්වයට පත්වීම. බුද්ධත්වයට පත්වීම ස්ථීර සදාතනික පැවැත්මක් ලෙස විවෘතයි. ස්ථීර පැවැත්මක් බව විවරණය කිරීම. දැන් මේක අපේ වුණත් කොහොමද කියන්නේ පුතේ? අපි කියන්නේ බුද්ධත්වයේ කියන එක ස්ථිර පැවැත්මක් නෙවෙයි. බුද්ධත්වයේ කියන්නේ සියල්ලෙන් මිදීමක් කියලනේ. මහායානිකයකට අනිත් පැත්ත. උන් කියන බුද්ධත්වයට පත් වීම කියන්නේ මේ ස්ථිරවම පවතින හේතුවක් කියන්නේ. ඉතින් එයාලා කොහොමද ථේරවාදයට විරුද්ධයි? ඒක නිසා තමයි එහෙම අදහස් එයාලගෙන් පිට වෙන්නේ. හරි. පහ සංස්කෘත භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් ලියූ ආගමික සාහිත්‍ය භාවිත කිරීම. ආගමික ග්‍රන්ථ භාවිත කිරීම. ථේරවාදයේ භාවිතා කරන්නේ පාලියෙන් ලියපු ග්‍රන්ථ. මහායානික භාවිතා කරන්නේ සංස්කෘත භාෂාවෙන් ලියු ග්‍රන්ථ. ඔයාලට මේකේ මේකේ නෝට් එක කියවද්දි ටික අහුවෙලා දැන් අපි මේ පාඩම කතා කරන්නේ මහායාන බුදුසම මූලික ඉගැන්වීම්. ඒක තමයි එයාලගේ මූලික ඉගැන්වීම්. හය ගැඹුරු ධර්මයක් දැක්වීම හා ගැඹුරු ධර්මයක් දැක්වීම හා භක්තිය මූලික කරගත් පූජා ඉදිරිපත් වීම. භක්තිය මූලික කරගත් පූජා ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම මල මතක තියාගන්න. තේරවාදී භක්තිය නැහැ, තියෙන්නේ ශ්‍රද්ධාවක්. චුටි අභ්‍යාස දෙන ඔයාලා මේක තව හොඳට තේරෙනවා. හත අභ්‍යාස දෙරෙන්නේ නැත්නම් මම ඒක හෙට කතා කරන්න. මේ දොස්ටි ඔයාලා මේ වැටි කියලා දැන් බලන්න. අමිතාභ බුදුන් මුල් කොටගත්. අමිතාභ බුදුන්
මුල් කොට ගත් බුද්ධ වන්දනාවකි. බුද්ධ වන්දනාවකින් විමුක්තිය ලැබිය හැකි බව දැක්වීම. ඔය තමයි එහෙනම් ඔයාලා කතා කරන්න හිතාගෙන හිටිය විදිහට මහායාන බුදු සමිතියේ මූලික කියන්නේ. හරිද? අභ්‍යාසයක් තියෙනවා මේ ගැටි. ලියාකා. අභ්‍යාස. අභ්‍යාස දෙන්නේ 7 වෙනි පාඩමේ. හරිද? ඉහත සඳහන් කරන ලද මහායාන යේ මූලික ඉගැන්වීම් අතම එක් කරුණ බැගින් එක් කරුණ බැගින් ගෙන ඉතා කෙටියෙන් මම මේක දානවා වරහන් තුනින් ෆුල් 4:1කට විස්තර කරන්න. මේ අභ්‍යාස කළාම ඔක තව හොඳට තේරෙනවා. බෙහෙත් වගේ තමයි. බීලා බලන්නකො සනීපුන් නැත්තම් ආයෙන්න. මම පාඩම් තුනක් ඉවර කළා. හරිද? අමාරු නෑ මේක. දැන් අවසාන එකත් ලේසි. ඉච්චර තමයි තියෙන්නේ. බෝධිසත්ව ධර්මනේ තියෙන්නේ. ඒක කියලා දෙන්න. මේටි දේවනාද පුතේ? මොකද ගැටලුවක් තියෙනවද? නෑමයි. එරුණා හමුදුරුවනේ අර මේ නිකන් ඉන්න ගමන් පුළුවන් නම් නිකන් ඉන්න ගමන් පුළුවන් නම් පුතේ 67 පිටුවේ තියෙන දශභූමි කියලා ටිකක් දශභූමි කියලා අන්න ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඒ ටික මාර ඕනද? මහායානෙ තියෙන මාර ඉගැන්වීමක් ඒ. මහායානයේ දශභූමීන් හරි මොකක් හරි එකක් එන්න පුළුවන්. 67 පිටුවේ තියෙන දශභූමි කියලා එකක්. ඒ ටික ඔයාලා බලා ගන්න. නිකන් ඉන්න ගමන් උගන්නනවා. උගන්නනකන් ඉන්න එපා. ඔයාලා ඒක බලා ගන්න. දශභූමි ටික. පක්ඛරි කර්මයක් කියලා විභාගේ කල් යනවා නම් නේ බා. තව පොඩ්ඩක් මාස එකමාරකට කල් දාලා දෙන්න වෙයිද නැහැ. ගේමක් ගහගන්න. හරි එහෙනම් මේ මම ඊළඟ පන්තිට තව විනාඩි 3 4 ඉදීනි සූදානම් වෙන්න ඕන. අදට මෙටි ලියාගත්තද? ලියාගත්තේ අංක 2 කියලා මෙසේජ් එකක් දාන්න. ලියාගත්තා. අභ්‍යාසය කරන්න තේරෙන්නේ. අභ්‍යාසය කරන්න තේරෙන්නේ නැත්තම් කියන්න. හරි. හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා. හෙට අපි පන්තිය පටන් ගමු. සාමාන්‍යයෙන් 7:30ට විතර පටන් ගමු. ඉගෙන වෙලාවක් කියන්න බෑ. හරි. 12:00 වෙනකන් හරි කරමු අපි ටිකක්. මහන්සි වෙනකම්ම කරමු. නැහැ හැමෝම හෙට එකතු වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි සරණයි.